සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියලා කියන්නේ කලා ශාස්ත්‍රයේ තුල බොහොම සාර්ථක ගමනක් යමින් දිගු ජීවන ගමනකට අත්ඇල්ලගත් කලා යුවලා. ඒ වගේම මේ දිනවල මේ දින ගැන ගොඩක් කතා බහට ලක් වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී සැමරුම් සුවිශේෂී අවස්ථා තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයෝ සමග බෙදා හදා ගන්න උත්සාහ කරද්දී බොහෝ දිනෙකගේ අවතාරණයට කතා බහට ලක්වීම මේ දවස්වල වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාම ඒ දේවල් ගැන ඇත්තම කතාව මොකක්ද කියලා දැනගන්න පසුගියදා පුවත්පතකින් ඔවුන් සමග කතා බහ කරලා තිබුණා. අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ කතා බහ. ඇත්තටම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මැනිකයි මමයි රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම අපේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු එක්කත් ටිකක් කාර්යබහුලයි. විවාහ උත්සවයේ වැඩ කටයුතු වෙනුවෙන් ගොඩක් කාලය වෙන් කරලා තියෙන්නේ. හැම දෙයකටම එහෙම හෙදුවන්නේ අපි දෙන්නම තමයි. මැනික එක්ක තමයි මම වැඩි කාලයක් ගත කරන්නේ. අපි අපේ අය වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕන. ඒකේ වැරද්දක් නැහැනේ. මැනික එක්ක මම ඉන්න එක දරාගන්න බැරි අය ඉන්නවනම් ඒ අයව ජීවිතේ යාළුවෝ විදිහට මන් තියාගන්නේ නැහැ. මැනික එක්ක ගෙවන කාලය මට වටිනවා. ඒ නිසා එයත් එක්ක ගෙවන කාලේ මග හැරගන්න මං කැමති නෑ. මං කවදාවත් මගේ මැනිකව දාලා විනෝද වෙන්න ගිහින් නෑ. මට ඉන්නේ බොහොම අඩු මිතුරු පිරිසක්. එයාලා අපි දෙන්නව හරියට දන්නවා. ඇත්තටම මගේ ලොකුම සතුට තියෙන්නේ මැනික ළඟ. අපි දෙන්නම ගොඩක් වෙලාවට කැමති එකම දේවල් වලට. අපි එහෙම එකම දෙයකට කැමති නොවන අවස්ථාවල අපි අනෙක් කෙනා කැමති දෙයට එකඟ වෙනවා. මැනික ගොඩක් වෙලාවට ඒ දේ කරනවා. ඒක පෞල් ජීවිතේක සාර්ථකත්වයේ වෙනුවෙන් වුණත් ගොඩක් වැදගත් දෙයක්. මම ගත්ත හොඳම තීරණය තමයි දිනී මගේ ජීවිතයට ලං කර ගැනීම. මීට කලින් මගේ ජීවිතේ හැලහැප්පීම් තිබිලා තියෙනවා. ගොඩක් අය මගේ ජීවිතයට ආවේ එන්න උත්සාහ කළේ සල්ලි නිසා. මට හරියනවා දකින්න ආසාවෙන් කවුරුවත් මගේ පස්සෙන් ආවේ නැහැ. මට වංචා කරලා මගේ ඇඟේ එල්ලෙන්න බලන් ආපු අය තමයි හිටියේ. මම වැරදි කරලා නැහැ. මම මගේ ජීවිතේ තනියෙන් ගත්ත හොඳම තීරණේ තමයි මැනික. මැනික වගේ කෙනෙක් මගේ ජීවිතේට ආපු එකම මාර දෙයක්. මැනිකව ලැබීම මට වාසනාවක්. මම ශාස්ත්‍රයට එන්නේ 2012 වර්ෂයේදී. මං ශාස්ත්‍රයට ආපු කාලෙ සහ දැන් බලද්දි දිනී මාව සෑහෙන වෙනස් කරලා තියෙනවා. මාව උඩට ගත්තේ මගේ මැනික. මාව හැමතිස්සෙම හරිතේට මෙහෙව්වේ අය. මම සාර්ථක වෙනවා දකින්න එයා කැමති වුණා. මම ඒකයි දිනීට ගොඩක් ගෞරව කරන්නේ. මං ඇය එක්ක ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ. ඒකයි මං කියන්නේ මං තනියෙන් ගත්ත තීරණ වලින් මං ගත්ත හොඳම තීරණේ තමයි මැනික කියලා. ගුවන් සේවිකාවක් වුණු දිනිති මේ වෙනකොට සේවයනුත් ඉවත් වෙලා. ඒක මැනික ගත්ත තීරණයක්. එයා ශ්‍රී ලංකන් ගුවන් සේවේ අවුරුදු 8ක් වැඩ කළා. දිනී හරිම ස්වාධීන කෙනෙක්. එයා කවදාවත් වෙන කෙනෙක්ගෙන් යැපෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. උපාධි කරලා රැකියා කරලා එයාටම කියලා දේවල් උපයගෙන තනියෙන් ගොඩ නැගුණු කෙනෙක් එයා. හරි වෙලාවේ හරි තීරණේ එයා ගන්නවා. එකට ජීවිතයක් ගත කරද්දි එකිනෙකා ගැන අවබෝධය හරිම වැදගත්. දිනී ඒ අවබෝධයේදී ඉදිරියෙන්ම ඉන්නවා. මම හිතන්නේ ජීවිතයක් සාර්ථක වෙන්න හරි ගැහණියක් පිටිපස්සෙන් ඉන්න ඕන. දිනී මං කරන හැම දෙයකටම සහයෝගය දෙන කෙනෙක්. මාව අගය කරනවා. වැරද්දක් දැක්කොත් ඒකත් කෙලින්ම කියනවා. ඒක හරි ආදරණීයයි. එයා කොච්චර ආදරණීය චරිතයක්ද කියලා දන්නේ මම. පිටකවරේ බැලලා සම්පූර්ණ පොත තේරුම් ගන්න බැහැනේ. දිනී කියන්නේ හරිම වෙනස් චරිතයක්. එයාගේ ඇතුලේ හරි සුමට කාන්තාවක් ඉන්නවා. පෞල් ජීවිතයක් ඉදිරියට ගෙනියන්න නම් දෙන්නට දෙන්නා එකිනෙකාව සම්බර කරගෙන ජීවත් වෙන්න ඕන. දිනී කියන්නේ එහෙම කෙනෙක්. එයා මගේ අම්මවයි තාත්තවයි ආතරින් බලා ගන්න කෙනෙක්. මගෙන් එයාලට වෙන්න ඕන දේවලුත් දිනී හොඳට හොයලා බලලා කරනවා. මගේ අම්මයි තාත්තයි දිනීට ගොඩාක් ආදරේ. මේ දවස්වල ගොඩක් අය අපි දෙන්න කරන දේවල් විවේචනය කරනවා. ඕන කෙනෙක්ට ඕන දෙයක් ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඕනම තැනක සුදු කළු චරිත හොඳ නරක චරිත ඉන්නවා. තව කෙනෙක්ට මඩ ගහන, තව කෙනෙක්ව විවේචනය කරන අය
ඒ එළියට පෙන්වන්නේ තමන්ගේ ඇතුළාන්තය. තමන්ගේ අයටත් මේ වගේ වෙන්න පුළුවන් නේද කියලා හැඟීමක් දැනීමක් තියෙනවනම් කිසිම මිනිස්සේ කිසිම කෙනෙක්ට මඩ ගහන්නේ නැහැ. තමන්ගේ ඇඟේ මඩ තියෙන මිනිහ තමයි තවත් කෙනෙක්ට මඩ ගහන්නේ. තමන්ගේ ඇඟේ රත්තරන් තියෙන අය කවදාවත් ඒවයින් දමල ගහන්නේ නැහැනේ. ඒ යථාර්ථය තේරුම් අරගෙන තමයි මැනිකයි මමයි දෙන්නම ඉන්නේ. ඒ නිසා අපි ඒ විවේචන ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් මට වෙනදටත් වඩා රංගන කටයුතු වලටත් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. චණ්ඩි කුමාරි හාමි නාට්‍ය මේ දවස්වල විකාශනය වෙන නිසා තව වැඩවලටත් ආරාධනා ලැබෙනවා. අපි දෙන්නට ඉදිරි ජීවිතෙත් සැලසුම් ගොඩාක් තියෙනවා. අපි ඒ සැලසුම් වලට ගිහිල්ලම ඊට පස්සේ ඒ දේවල් කියන එක හොඳයි. සැලසුම මුලින් කියන්න ගියොත් ඒවටත් මිනිස්සු හූල්ලන්න පුළුවන්. අපි අපේ ගමන නිශ්ශබ්දව ගිහින් හරි වෙලාව ආවහම හැමදේම කියන්න. දැනටත් මැනිකයි මමයි අපේ ඉලක්ක වලට ගොඩාක් ගිහින් තියෙන්නේ. ඉතුරු ටිකත් අපි සාර්ථක කරගෙන හරි වෙලාවෙදි එළියට ගේන්න කියලා තමයි සංගීත් අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත් රංගන ශිල්පීන් ශිල්පිනියන් යුවලක් විදියට අපි හැමෝගෙම ආදරේ දිනාගත්ත සංගීත් සතරසිංහ වගේම දිනිති වල්ගමගේටත් සුභ අනාගතයකට අපෙන් උණුසුම් සුභපැතුම්.